අපි ඇවිත් ඉන්නේ ආගමික වෙන්ම ඓතිහාසික වැදගත්කමක් තියෙන තන්ත්‍රි මලේ රජමහා විහාරය ගාවට මෙතනින් එහාට ගියාම පුරාණ චිත්‍ර එහෙම තියෙනවා අපි එහෙනම් ඉස්සරහට යම් මං විස්තර කරන්න මෙතන තියෙන ඔක්කොම වැදගත් දේවල් මෙන්න මේ ස්ථාන ටික තියෙනවා ඔයාලා බලනවා අතීතයේදී තිවංක බමුණාගේ ගම ඒ කියන්නේ තිවංක බමුණුගම ලෙස හැඳුන්වනු මේ ප්‍රදේශය දැන් වන විට තන්ත්‍රි මලය ලෙස හඳුන්වනවා. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ දඹකොළ පටුනේ සිට අනුරාධපුරය දක්වා ගෙන යද්දී ගෙන යන මාර්ගයේ තිබ්බ මේ තිවංක බමුණුගමේදී තිවංක බමුණා විසින් ඒක ගෙනා පිරිසට හා ජය ශ්‍රී මහා බෝධිය ගමේ ඉහළම ස්ථානය වන ගල්තලාවේ මුදුනේ තබා පුද සත්කාරකට තිබෙනවා. පසුව ජය ශ්‍රී මහා බෝධියෙන් පැන නැගුණු දෙතිස් මහා බෝධින් වහන්සේ නමක් තිවංක බමුණුමාට ලැබී එය එම ස්ථානයේ රෝපණය කර තියෙනවා. දැන් මේ තියෙන බෝධින් වහන්සේ තමා ඒ තිවංක බමුණුතුමා රෝපණය කළා දෙන්නේ. නෑ ඉහලින් පොත්ගුල දැකගත හැකි අතර බිමින් දකින්නට ලැබෙන්නේ භාවනා කරන ලද ගල් ගුහාවයි. ඇත්තට ප්‍රාග්ඓතිහාසික ගල්ගුහා මිත සිතුවම් මෙම චිත්‍ර අවුරුදු 4000ක් 5000ක් අතර පැරණි යැයි සලකනවා. මේ චිත්‍ර මුලින්ම බැලුවම හරියට පේන්නේ පොඩ්ඩක් කළා ඉවසීමෙන් යුතුව බලාගෙන ඉන්න ඕන මේ චිත්‍ර අඳුන ගන්න නම්. එහෙනම් ඔයාලත් බලනවා නම් ඇවිල්ලා ඉවසීමෙන් යුතුව බැලුවොත් ඔයාලත් බලා ගන්න පුළුවන් මේ චිත්‍ර. එකක් තියෙනවා මෙතන මේ ප්‍රාග් ඓතිහාසික චිත්‍ර තියෙන. එකෙන් එද්දිම තියෙන එකෙත් තියෙනවා. ඒකේ උනට හොඳට සෑහෙන වෙලාවක් බැලුවම තමයි පේන්නේ පොඩ්ඩක්. ඔය දාලා තිබ්බේවා. එහා පැත්තේ කියනවා. අරකට වඩා සාමාන්‍යයෙන් පේනවා. ඉතින් උඩට. වී උඩටත් ගිහිල්ලා බලමු. මේ හරියම ගල් ගොඩ වගේ තිබ්බේ. ඕ. සේම භූමියක් වගේ තියෙනවා මේ. ප්‍රාග්ඓතිහාසික චිත්‍ර ටික බලලා අපි ඉස්සර යනවා. එතන ප්‍රාග්ඓතිහාසිකයි ආගමික සෑහෙන්න වටින තැනක්. ඔයාලත් බලන් දෙන්න මේ ලොකු අමාරුවක් නැහැ. ටක් ගාලා එන්න පුළුවන්. අවුවත් නැහැ මේ කැලෑටි කියන අරහෙට යන්න. යස්. එහෙනම් තව වීඩියෝ එකකින් හම්බෙන්න. මම යනවා.